අපි හාලා තියෙනවා කතාවක්. දරුවෙක් ඉපදෙන්න මාස 9ක් බඩේ තියාගන්න. ජීවිතයක් ලබා දෙන්න මාස ගණනක් වද විඳින්න ඕනේ. හැබැයි ජීවිතයක් නැති වෙන්න යන්නේ තප්පරයයි මොහොතයි. මේ ශ්‍රී ලංකාව කියන රට එක මොහොතකින් නැති වෙලා යන වෙලාවේ මේ අභියෝගය බාර ගන්න එකෙක් ලංකාවේ කොන්ද තිබ්බ මිනිහෙක් ඉන්නේ නැහැ මගේ අම්මතා. අද මේ වේදිකාව බලන්න. මේ වේදිකාවේ මම මේ ඉන්න වැඩිපුරම මන්ත්‍රීවරුන් එක ගහගත්ත කෙනෙක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලනය විපක්ෂේ නෙමෙයි වෙන පක්ෂක ඉඳන් කරපු දේශපාලනය. මහින්දානන්ද මැතිතුමා කාංජන විජේසේකර මැතිතුමාලා අපි හිටියේ ණයයි පොළඟයි වගේ. හැබැයි මගේ අම්මේ තාත්තේ රට වැටිලා ගෑස් පොලිමේ ගෑස් පිපිරලා හතක් මැරෙකොට තෙල් නැතුව දවස් ගණන් ඉඳනකොට මිනිස්සු ඒ පොලිමේ මැරෙනකොට අපි අපේ දේශපාලනය කරනවා නම් උන් ඇත්තරම දේශපාලඥ නෙමෙයි ආත්මාර්ථකාමී අමනයෝ කියන එක මතක තියාගන්න. ගරු දෙමව්පියනි, ගොඩක් මිනිස්සු අහනවා ඇයි මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා කර තිබ්බේ කියලා. දැන් මමත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒවා මේවා කියලා සජබේ හදපු එකෙක්. ඒතර මම සජබේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ළඟම හිටපු ගෝලයා. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාරන් බාර ගන්න කිව්වම සඳුදා ඉඳන් බ්‍රහස්පතින්ද වෙනකන් උදේ 8:00 ඉඳ ගන්නවා, රෑ 10 වෙනකන් සාකච්ඡා කරනවා. හෙට උදේට නැගතත් බල්ලන් දිවුරුම් දෙනවා කියනවා. උදේට ආපුවම නෝනයි කවුරු හරි මොන හරි කිව්වයි කියලා ආයෙත් බෑ කියනවා. අඟහරු ආදි දැන් රෑ වෙනකන් ආයෙත් අපි කියනවා. බදාදා උදේට එනම් වෙලා බල්ලන් දිවුරුම් දෙමු කියනවා. ඒත් දිවුරුම් දුන්නේ නැහැ. බ්‍රහස්පතින්ද වෙනකොට මම කිව්වා මේක නිකන් අර ආසයි බයයි සින්දුව වගේ, මේක නම් ජීවිතේට මේක බාර ගන්න නැහැ කියලා. ඒ වෙලාවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියලා එවලාවේ මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට අඳින්න ඇඳුමක් නැති ධර්මයට මේ රටේ දේශපාලනය කැත විදියට වැටිලා. කරු දෙමාපියනි, මොන එකාද ඒ වෙලාවේ ඇමති ගමක් බාරගෙන ඉල්ලම් කණ්ඩ යන්නේ? ජනාධිපති ගමක් අරගෙන ඉල්ලම් කණ්ඩ යන්නේ? සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි මම කාගේවත් වරද මගේ කරපිටින් තියාගන්නේ, මට ලේසියෙන් ඡන්දෙන් දිනන්න පුළුවන් කියන්නේ. අර දෙමව්පියනි, නායකයෙක් කියන්නේ අභියෝගයක් බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. නායකයෙක් කියන්නේ ඒ මිනිහා මොන පක්ෂද කියන එක නෙමෙයි. නායකයෙක් වුණාට පස්සේ ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් වුණාට පස්සේ එයා නිර්පාක්ෂික වෙන්න ඕනෙමයි. එයා ඒ ප්‍රදේශයේ මිනිසුන්ට වැඩ කරන්න ඕනේ. එයා ඒ රටේ මිනිසුන්ට වැඩ කරන්න ඕනේ. ඒ මිනිසුන්ට වග කියන්න ඕනේ. ගරු ආදරණීය මව්වරුනි, දෙමව්පියනි, රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා අභියෝගය බාර නොගන්නට හිතලා බලන්න. එදා ඒ අභියෝගය නොගාර ගන්නට අද අපිට මෙහෙම රටක් තියෙයිද? අද අපිට මෙහෙම ඇවිල්ලා රැස්වීමක් තියා ජීවිතේ ජීවත් වෙන්න විශ්වාසයක් තිබුණාද? පොඩ්ඩක් අවුරුද්දක් පස්සට යන්න අපේ අම්මේ තාත්තේ. අපිට බොහොම ඉක්මනට අතීතය අමතක වෙනවා. බොහොම ඉක්මනට මේක කවුද කරේ කියලා අමතක වෙනවා. එනිසා අමාසයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන්නේ, එතුමා ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ අත්දැකීමක් තියෙන මිනිහෙක් ගාව ඉඳලා වැඩ කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ තියලාම මේ කියන්නේ. මමම වෙන්න, මම ඒ කාලේ කිව්වා මම ඕලෙවල් ලියන කොටත් රනිල් වික්‍රමසිංහ මහත්තයා නායකයා, මගේ දුව ඕලෙවල් ලියන කොටත් රනිල් වික්‍රමසිංහ නායකයා කියලා. දැන් රනිල් මගේ දුව විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒත් රනිල් වික්‍රමසිංහ නායකයා දෙයියන්ගේ පීඨය එහෙම නොවුණා නම් මොකද වෙන්නේ කියලායි දැන් මට කියන්න තියෙන්නේ. එහෙම නොවුණා නම් මේ රට බාර ගන්න මිනිහෙක් හිටියේ නැහැ, අත්දැකීමක් තියෙන මිනිහෙක් හිටියේ නැහැ. ඇයි අද මේකේ සාර්ථකත්වය? කොහොමද රනිල් වික්‍රමසිංහ මහතා තනි පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තුවේදී ඔක්කොම චන්දරික දිනලා මේ අමාත්‍යවරු ටික අරගෙන
මේ අමාත්‍යවරු ඔක්කොමගෙන් වැඩ ගන්නේ කොහමද? හේතුවක් තියෙනවා. මම රහසක් කියලා දෙන්න. අද හේතුව එකයි කාංජල විශේෂකර මන්ත්‍රීතුමා බල්ලා. ඒ වෙලාවේ තෙල් නැහැ. නැව එළියේ. සල්ලි එකතු කරනවා නිකන් පින්කෙටයක් හොයනවා වගේ. කොහොමද නැවට සල්ලි ගෙවන්නේ කියලා. සාමාන්‍ය මුදල වගේ දෙගුණයක් ගෙවන්නත් ඕනේ. මොකද ලංකාව සල්ලි නැහැ කියලා නැව දන්නවා. අපි එතන හිටියා මිතා. අපි හිටියේ එතන. ඒ හිටපු තැනේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇඟිලි ගහන්න කියන්නේ. කාංජන විජේසේකරට වගකීම වාර දුන්නද? උඹ මේක කරපන් කිව්වා. මට දුන්නද වගකීමක්? මට කරපන් කිව්වා. මේ ඉන්න තරුණ මන්ත්‍රීවරු ඔක්කොම මේකට සාක්ෂි දරයි. වෙනස එතන. අර ඇඟිලි ගහන්නේ තරුණ මන්ත්‍රීවරු ටිකකට දුන්නා. වගකීම් ටික දුන්නා. කරපන් කිව්වා. අනුශාසනා ටික දුන්නා. වැඩේ නායකයා කියන්නේ හැමෝගෙම වැඩ ගන්න එකෙක් කියන එක මතක තියාගන්න. වන් මෑන් ෂෝ නෙමෙයි කියන එක හොඳින් මතක තියාගන්න කරු දෙමව්පියනි. ඒකයි මේකේ වෙනස. අර දෙමව්පියනි අද බලන්න බංගාල දේශයට වෙලා තියෙන දේ. බංගාල දේශයෙන් අපි මිලියන 200 ඩොලර් ණයක් ගත්තා. බංගාල දේශය කිව්වලු අපේ ජනාධිපතිතුමා ණය පොලියත් එක ගෙවද්දී මම හීනෙන්වත් හිතුවේ නෑ හම්බ වෙයි කියලා. අම්මටඩු බංගාල දේශයට කෙල වෙලා දැන්. දැන් මිනි වෙඩි තියලා මිනිසුන්ට පාර වෙඩි තියලා මරනවා. අපි තරගල කරා අරගලේ එක මිනිස්සෙක්ට පාර වෙඩි තියලා අපේ පොලිසිය වැඩ කරේ නැහැ. එදා හිටපු නායකත්වයට එදා හිටපු ආණ්ඩුවට අරගලත් එක්ක ආණ්ඩුව වෙනස් වෙන්න ඇති. නමුත් එක මිනිහේ කාන්‍යර ලක් වුණේ නැහැ. හිතලා බලන්න මේ රට මොන තැනකට වැටෙන්න තිබ්බද කියලා. මේක ගමේ කියලා කියන්න. රනිල් වික්‍රමසිංහ සමහර මිනිස්සු කියනවා UMP කාරෙක් කියලා. සමහර මිනිස්සු කියනවා රනිල් වික්‍රමසිංහ දැන් ශ්‍රී ලංකාවේ කෙක් කියලා. සමහර මිනිස්සු කියනවා රනිල් වික්‍රමසිංහ පොට්ටුවේ කියලා. සමහර මිනිස්සු කියනවා රනිල් වික්‍රමසිංහ සජබේ කියලා. හැබැයි මාලිමාවෙන් නම් කියන්නේ අපි ඒකට ගෑවෙනටවත් කැමතිත් නැහැ. හැබැයි ඔය හතරෙන්ම කියනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අද ඉන්නේ එකම පක්ෂකවත් නෙමෙයි ඔබේ මහජනයාගේ රටේ පැත්තේ කියන එක හොඳින් මතක තියාගන්න. පක්ෂයක් නැහැ තුමාට. අර දෙමව්පියනි පොට්ටුවේ පාක්ෂිකයන්ට, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට, UMP පාක්ෂිකයන්ට, සජබ පාක්ෂිකයන්ට, මාලිමාවේ පාක්ෂිකයන්ට කියන්න තියෙන එකම දෙයයි එක්ස්පෙරිමන්ට් කරලා වරද්දගෙන කෙලව ගන්න නම් යන්න එපා. මේක අත්අදහා බලන වෙලාවක් නෙමෙයි. බොහොම අමාරුවෙන් පිච්චියක් නැතුව තිබ්බ රටේ උද්ධමනය 132යි. දැන් කියදු උද්ධමනය 101යි. මේ විපක්ෂේ උන්ගේ කටහරනොද මේ වචනේ කියන්න. 100 132කට බඩු මිල තිබ්බ එක 101යි දැන්. දෙන්න අප්පුඩියක් ඔය වචනේට. දරෝ දෙමව්පියනි මේවා තමයි ප්‍රාතිහාර. මේවා තමයි ප්‍රාතිහාර මේ ලෝකෙ වෙන්න පුළුවන්. සාධාරණ යමවුරුනේ පියවුරුනේ ඊයේ පෙරේදා ඔස්ට්‍රේලියාවේ අගමැති කෙනෙක් ආවා. ඒ ඔස්ට්‍රේලියාවේ අගමැති කෙනෙක් ඇවිල්ලා උතුමාලා දැක්කත් දන්නේ අපේ දැන් මාධ්‍යත් හරි අමුතුයි. උන්ට ඕන කෑලි විතරයි උන් ගහන්නේ. මාධ්‍යට පක්ෂේ ඉන්නවා එකයි වෙලා තියෙන්නේ. මාධ්‍යට ඉන්න එකේක නායකයෝ උන්ට පත් කරගන්න ඕනෝ. හැබැයි මේ ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යවරයා කියනවා රනිල් වික්‍රමසිංහ වගේ නායකයෙක් මේ ලංකාව මිසු නැති කරගත්තොත් ඒකේ ලංකාවේ විනාශය කියන එක මතක තියාගන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා ගියපාර ජනාධිපතිවරණය පෙරදිලා රැස්වීම 159 වේදිකාව ගාපු මට සති 3කට හොයාගන්න බැරි වුණා. ටෙලිෆෝන් එකක් ගත්තේ නැහැ. හොයාගන්න ඉන්න තැනක් හිටියේ නැහැ. බිල් ටික ගෙවාගන්න බැරි වුණා. වේදිකාවල් වල ටික කාප කට්ටක්. ඒත් අපි අතහැරියේ නැහැ. අතහැරිය එකම දවසයි සර් ෆේල් කියලා කිව්වේ අපි. මම තමයි වචනේ හැදුවේ. බෝඩ් එල්ලගෙන නුවර ඉඳන් කපුටෝ හදාගෙන කොළඹට අරන් ආවේ අපි. ඒක ඇත්ත. එම අරන් ආවට අපිට පක්ෂයක් තිබුණාට රටේ මිනිස්සු දුක් විඳිනව නම් ඉතාලට විපක්ෂයේ වුණත් එකතු වෙලා ඒ අභියෝගය බාර ගන්න ඕන. එහෙම බාර ගන්න බැරි නායකයෙක් මේ රටේ වගකීම බාර ගන්න නෑ මගේ අම්මේ තාත්තේ. ඔබට කරන්නේ නෑ. ඒ නිසා ආදරණීය සජමි මිත්‍රවරුන්ගෙන් ඉල්ලනවා මේක තේරුම් ගන්න.
මේක පක්ෂ නායකයෙක් දෙනවන දෙයක් නෙමෙයි. මේ මැතිවරණය ඉදිරි මැතිවරණය ඔබේ දරුවගේ අනාගතය රට දිනවන මැතිවරණයක් කියන කෝ හොඳින් මතක තියාගන්න. සාධාරණීය දෙමව්පියනි, එන්න මේ ගමනට සරට යන්. ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ මේ ලංකාවේ මැතිවරණය වෙනස් කරන දිස්ත්‍රික්කය. ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ ලංකාවේ වැඩිම ඡන්ද තියෙන දිස්ත්‍රික්කය. එනිසා අද අපි අයියෙන් කියමු, ගම්පහ අපි රනිල්ට ජය වේවා කියමින්, රනිල් ත්‍රිවික්‍රමසිංහ මහත්මයාට.